ආශ බෙහෝයා යාලුවනේ. ඉතින් ඔන්න මන්නාරම් වෙරළේ සම්පූර්ණ වීඩියෝ එකක් ගෙන්න හිතුවා ඔයාලට. ඉතින් මේ තියෙන ඉන්දියන් බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අල්ලගත්තු. ඉතින් මේ තමයි මන්නාරම් වෙරළේ. මීටර 100කට එහා පැත්තේ ඉතින් මේක ඇවිදගෙන යන්න පුළුවන්. අඩි 4.5 තමයි ගැඹුර. හරිම සුන්දර වෙරළ තීරයක්. ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් වතුරත් හරි පැහැදිලි. ජෙලිෆිෂ්ලා ඉන්නවා හැබැයි මේ හරියේ. මම ඕගොල්ලන්ට කලිනුත් කිව්වා. අර පේන ඉතින් සෑන්ඩ් දූපත්. සෑන්ඩ් අයිලන්ඩ් ටික පේනවා. අර පේනවත් දන්නේ නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු එතන ප්ලොට් කරලා තියෙනවා. දැනට සෑන්ඩ් එකේ ඉඳන් අටට යනකම් ඊටවස් ඉන්දියාවට එහෙම මේ අපෙත්ත. ඉතින් මේ මන්නාරම් තුඩුවේ ඉන්නේ. ඔන්න වීඩියෝ එක පැහැදිලිද දන්නේ නැහැ. ඉතින් මම මොබයිල් එකෙන් තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ මීටර 100ක් විතර ඉතින් යන්න පුළුවන්. ගැඹුර නැහැ. හරිම සුන්දර වෙරළ තීරයක්. ඒ වගේම තමයි ඉතින් මුහුද වදින කාලට ගොඩක්ම තදින් වදිනවා ඉතින් මේ හරිය. මේගොල්ලන්ගේ මේ බෝට්ටු මේ හරිය ප්ලොට් කරලා තියන්නවත් බැරි තරම් මුහුද වදිනවා ඒ කාලට. මේ තියෙන ජැටිය 1980 ගණන් වල මේක ෆන්ක්ෂන් වුණා. දැන් ආයෙත් මේක ෆන්ක්ෂන් වෙන්න යනවා මේ ආණ්ඩුව යටතේ. ඉතින් ඒක ඇත්තටම එක පැත්තකින් හොඳයි. එක පැත්තකින් ඉතින් කොහොම වෙයිද කියන්න බෑ අපිට. ඉන්දියාවට බඩු අරන් ගිහින් තියෙනවා මෙතනින්. තලයි මන්නාරම් මන්නාරම් තොට තලයි මන්නාරම් තොට ස්ටේෂන් එක තමයි අපි ඉන්නේ. ඔයාලට පේනවත් දන්නේ නැහැ මෙතන තියෙනවා ලයිට් හවුස් එක. බොහොම පොඩියට පේනවා. මම ඒක ගැන වීඩියෝ එකක් වෙනම කරන්නම්. ඉතින් මේ තියෙන ජැටිය 1980 ගණන් වල පන්සල් නිච්චේ ජැටිය. ඉතින් අද පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා අපේ. ඉතින් මේක තමයි ඉතින් ඇත්තටම මේ එනවනම් ඔයාලා තලේ මන්නාරම් එනවනම් මේ බීච් එකේ ඇත්තටම ඔයාලට නාන්න පුළුවන්. ජෙලිෆිෂ්ලා ඉන්නවා. ජෙලිෆිෂ්ලා පරිස්සම් වෙන්න මම ආයෙත් කියනවා. ඔයගොල්ලන්ට හිටියොත් පෙන්වන්නම්. ඇත්තටම ඉන්නවා ඉතින්. හරිම භයානකයි ඉතින්. පුංචි වෝල්ටේජ් එකක් තියෙනවා යාලගේ ටේල් එකේ. ටේල් එක දික් වෙන්න යාලගේ වෝල්ටේජ් එක වැඩි වෙනවා. අපිට අත්දැකීම් තියෙනවා ඇත්තටම ජෙලිෆිෂ්ලා වැදිලා. ඉතින් මේ මන්නාරම් වෙරළ තීරේ තව පුංචි වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් වතුර බොහෝ ගොඩක් පැහැදිලි. මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ. හරිම පැහැදිලි. ඉතින් හරිම පැහැදිලි වතුරක් තියෙනවා. වයින්ද සීබාත් එක අනිවාර්යෙන් දාලා මන්නාරම් ආවොත් මන්නාරම් පිටිවැල්ලේ සීබාත් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම. ජය වේවා.